ඊයේ සපෙරේදා අපේ ක්‍රියාමාර්ගයෙන් පස්සේ අද දවසේ අපි පාසල් ආරම්භ කරලා තියෙනවා. ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. දැන් මේ පාසල්ල කටු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. දැන් මේ සිදු වෙන්නේ බන්දුල ගුණවර්ධන හරි රනිල් වික්‍රමසිංහ ජනාධිපති හරි කිව්වයි කියලා නෙමෙයි. අපි තීරණය කරගත්ත පරිදි අපි 26 වෙනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ ක්‍රියාමාර්ගයත් අපි වැටුප් විෂමතා ඉවත් කරන්න කියන කාරණාවත් දෙමව්පියන්ගේ අධ්‍යාපන බර අඩු කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක්. ඒත් අපි ඒ අරගලය කරපු අවස්ථාවේ ලෝටස් වටරවුමේදී අපිට පහර දීමක් කරා. සම්පූර්ණ ජල සහ කඳුළු ගෑස් ප්‍රාරයක් එල්ල කරා දෙන්නේ රෝවල් ගත කරා. අතරම දැන් එක්කෙනෙක් ගෑස් පෙනීම බරපතල අර්බුදකාරී තත්ත්වයක තියෙන්නේ. මේ වගේ ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කිරීමට පිළිබඳ විරෝධය පළ කරලා තමයි 27 වෙනිදා ඊයේ දවසේ අපි ක්‍රියාමාර්ගයක් ගත්තේ. ඉතින් පැහැදිලිවම කියන්න ඕනේ ඊයේ දවසේ ගත ක්‍රියාමාර්ගේ ගන්න හේතුනෙත් මේ ප්‍රහාරය. එතකොට අපි පැහැදිලිවම අපි රට පිටරදා ඉවත් කිරීම වෙනුවෙන් අපි දවන්ත ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි. ඒ වගේම අපි කියන්න ඕනේ දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් ප්‍රකාශ කරනවා ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න බෑ කියලා. ගුරුන්ගේ වැටුප් වැඩි කරලා තියෙන්නේ කියලා. සම්පූර්ණ බොරු කතාවක් මේ කියන්නේ. ගුරුවරුන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි වැටුප් වැඩිවීමක් නෙමෙයි ලැබුණු වැටුප අහිමි කිරීම නිසා ඇතිවෙච්ච විෂමතාවයෙන් වැරදි කරන්න කියලායි අපේ මේ ක්‍රියාමාර්ගය. අපි වැටුප් වැඩිවීමක් නෙමෙයි අපිට ලැබුණු වැටුප 97 අපිට අහිමි කරා. ඒ අහිමි කරපු නිසා තමයි මේ ඇතිවෙච්ච විෂමතාවය ඉවත් කරන්න කියලා තමයි අපේ මේ අරගලේ. ඒ වගේම අධ්‍යාපන මාසේ අතිරේක ලේකම් ශ්‍රීසෙම් සුබෝධි මහත්මගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුව යෝජනා කළා ඒ විෂමතාවය ඉවත් කිරීමේ වැටුපක් යෝජනා කළා. ඒ යෝජනා කරපු වැටුප තමයි අපි ඉල්ලන්නේ. ඒ යෝජනා කරපු එක හැමති අනු කමිටුවක් අනුමත කරලා අපිට 2021 ඉඳන් ලබා දුන්නා. ඒක ඉතිරි කොටස අපි ඉල්ලන්නේ. ඒක නිසා මෙතන වැටුප් වැඩිවීමක් වෙන්න බෑ කියන කාරණාව කිසිසේ ලෙසකට පිළිගන්නේ නැහැ. මේක අපේ වැටුප් විෂමතාවයේ ඉවත් කිරීමක් කියන කාරණාව පෑදිලිවම කියන්නේ. ඒ වගේම ඔහු සඳහන් උගන් තර්ජන ඒක අත්‍යවශ්‍ය සේවාවක් බඩපත් කරනවා එන්න බෑ. ඒව හරියන්නේ නැහැ. මෙන්න තර්ජන අපි දැකලා තියෙනවා. මේ තමන්ගේ බලයක් නැති රනිල් වික්‍රමසිංහ මහත්මයා අපි දන්නවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 20000ක්වත් ගන්න නැතුව පාර්ලිමේන්තුවේ ඉඳලා ජනාධිපති වෙලා එතකොට තර්ජනත් කරනවා. අපේ ක්‍රියාමාර්ග අපි හැමදාම ගත්තේ දෙකෙන් පස්සේ ඒගොල්ලෝ කියලා නෙමෙයි. අපි ගත්තේ ආණ්ඩුවට කියන්න අපිට ප්‍රශ්න විසඳන්න කියලා. ප්‍රශ්න විසඳන්න නැති නිසා තමයි මේම ක්‍රියාමාර්ග වලට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක වගේ දීමත් ඒගොල්ලෝ බාර ගන්න ඕන. අපි මුදල් අමාත්‍යාංශයට සාකච්ඡා කරන්න ගියම මුදල් ඇමතිවරයාට සාකච්ඡාවට වෙලා දෙන්නේ කවුද? අර සම්පූර්ණ පරිපාලන නිලධාරිය. ඒගොල්ලෝ දෙක කතා කරන්න පුළුවන්ද? ඒලා තීරණ ගන්න පුළුවන්ද? මේ තරම් ඇල්ලු කරලා කතා කරලා මෙයන් බෑ. ගුරුවරු අපි නැවත නැවත කියනවා වැටුප් වැඩිවීමක් නෙමෙයි අපි ඉල්ලන්නේ. ලැබුණු වැටුප හයිමි කිරීම නිසා ඇතිවෙච්ච විෂමතාව ඉවත් කරන්න කියලා අපි කියන්නේ. ඒ නිසා අපේ ඉල්ලීම යුක්තිසහගතයි සාධාරණයි. ඒ වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නවා. ගුරුවරු දිවල්පති සම්දානයට අපි පැහැදිලිව අපි ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයටපත් කරනවා කතා කරලා. දැන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදාසන කාලේ අනිවාර්යයෙන් පාසල් තුල ඉන්න ඕන කියලා ජනාධිපතිතුමා කියනවා. යම් හේකින් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වෙන්නේ නම් ගුරු විදුහල්පතිවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ඉදිරිපත් කරනවා කියලා ජනාධිපතිතුමා දැඩිස්සේ කියනවා. දැන් දතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමයි ගුරුවරු අතාමාරෙන් නම් එකාමාරකම් විතරක් නෙමෙයි එකාමාරයෙන් පස්සෙත් කිසිම ඕටි එකක් බටා එකක් නැතුව දරුවෝ වෙනුවෙන් වැඩ කරන්නේ. ඔය චිත්‍ර නැටුම් සංගීතය ක්‍රීඩා ඒ වගේම විශේෂමගාමි ක්‍රියාකාරකම් මේ සියල්ලටම ගුරුවරු අවශ්‍ය වෙනකොට වැඩ කරනවා ළමයි වෙනුවෙන්. ඒක නිසා මේ ජනාධිපති කියන්න ඕනේ අපිට වැඩ කරන විදිය ගැන. ඒක නිසා අපි වැඩ කරන ගුරුවරු මේ අධ්‍යාපන පද්ධතිය අරන් යන්නේ ගුරුවරු විදුහල්පතිවරු. ඒක නිසා අපි කියන්න ඕනේ එක දෙයක් මේ අත්‍යවශ්‍ය සේවාවක් කරලා කතා කරලා මේ ලෑස්ති වෙන්නේ සම්පූර්ණයෙන්ම විශාල මර්ධනයක් කරනවා කියලා බිය ගන්නවන්න. ඒ බිය ගැන්වීමට අපි ලෑස්ති නැහැ. ඒ බිය ගැන්වීම කරන්න ඌට වඩා පාලකයොත් අපි තාම ඒ බිය ගැන්වීම හමුවේ අපේ ශක්තිය ශක්තිමත් ගුරුවරු විදුහල්පතිවරු එකපවුරක් වගේ රටේම ගුරුවරු මේ පාසල් 10000 26 ගුරු එකට ඉන්නා කියලා අපි ජනාධිපති වෙලාවට අපි කියලා දිනවා. අපි පෙන්වලා තිනවා දවස් දෙකක්.